පිපෙන මල් කැලේටම පරවෙන්නට ඉඩ නොදී ස්ටේජ් එකට ගෙනවිත් හුප්පවන හොඩි ටැලන්ට්. හොඳයි සුදී, මා තුල ටැලන්ට්, ඔබ තුල ටැලන්ට්, ඇය තුල ටැලන්ට්, සසරේ ටැලන්ට්. රසිකයින්ට මම විවෘත ආරාධනා කරනවා, විවෘත ඉල්ලීමක් කරනවා, සමාවෙන්න. ඔබේ ආදරේ මට ගොඩක් වටිනවා, ඒ ආදරේ ගොඩක් වැදගත්. හැබැයි දැන් කරදරයක් තරමටම ඒ ඔබේ ආදරේ වැඩි වෙලා. ඔබේ ආදරේ මහා සාගරේ අස්සමනයි කිව්වත් ලදේ ඒ වගේ වෙලා තින්නේ. මොකද වාහනේ පාක් කරන්න තිබ්බ ගරේජ් එකෙත් ඔබේ ඔප්පු තෑගේ වැහි වැහලා ඒ තෑගේ කඳු ගොඩ ගහිලා මට මගේ වාහනේ නවත්තන්නවත් තැනක් නැහැ. සමාවෙන්න ඔබ එවන තෑගේ සීමා සහිත කරන්න, නැත්නම් මම ඉදිරි අනාගතයේ දවසක තෑගි වලට යට වෙලා හොස්පිටල් ගත කරන්න සිද්ධ වෙවි. එක කවදාවත් මේ සම්මි කරන්න හම්බෙන්නේ වැඩසටහන. ගොඩයි මේ හොටල ඔබගේ ආදරය එකතු වෙච්ච තැන. මේ වැඩසටහන ලස්සන වුණා. මේ වැඩසටහන දිදුල දිදුල ජාත්‍යන්තරයටම ගියා. ඒ ලැබපු ජාත්‍යන්තර ජයග්‍රහණයෙන් ඔබට තව තවත් ලස්සන වැඩසටහනක් කරන බලාපොරොත්තුවෙන් පටන් ගනිකෝ. ඒ පටන් ගන්න හදන්නේ හොටල. ඔයා දවසෙත් බොහොම පුරුතරම් කරුවෙක් ඉන්න වේදිකාවේ කොනේ වම් පැත්තේ දකුණු පැත්තට වෙලා. ඉතින් ඒ වම් පැත්තේ දකුණු පැත්තට වෙලා ඉන්න තරම් කරුවා වේදිකාවට කැඳවපු ඉන්න කොල්ලෝ. අයිබෝවන් ජය වේවා, වාසනා වේවා. අයිබෝවන් අයියේ මොකද්ද කොල්ලෝ නම? මීවිත අඩිසිංහ. මීවිත අඩිසිංහ. ආ, දෙකේම තියෙන්නේ නිකන් අමුතු. හරි හරි හරි. කොහෙද කම්පලාත? බයියන් කොටුව. බයියන් ගන්නේ හබුන් හබුන්. ඔ බත් බත්. ඒ බයියන් කොටුව. බයියන් කොටුව. බයියන් කොට සිට පැමිණි මීවිත අඩිසිංහ. හරි. මීවිත අඩිසිංහ මොනවද විශේෂ? ඒ කියන්නේ මොනවද සන්තෝෂ වෙන්නේ? ඒ කියන්නේ විනෝදාංශ විදිහට කරන්නේ මල් වවනවා, සින්දු ආනවා, චිත්‍රපටි බලනවා, එහෙම මොකුත් නෑ. ඒවා මේ ඉස්සර විනෝදාංශනවා කියන්නේ මේ කඳු නැගීම, මුද්දර එකතු කිරීම. ඕ මරණයි මගේ විනෝදාංශ දින තාක්ෂණෙත් එක්ක. අය කියන්නේ ගේම්ස් ප්ලේ කරනවා එහෙමද? නෑ. සිහිනෙන් සිනාසීම. සිහිනෙන් සිනාසීමද ඔබගේ විනෝදාංශය කොල්ලෝ? ඕ ඒකට කොහොමද මං තාක්ෂණය සම්බන්ධ වෙන්නේ? මං හීනෙන් hina වෙනවා, මට පේන්නේ නැහැ. ඕ මම මහා වීඩියෝ කරගන්නවා කැමරා දෙකකින්. නින්දට ඉස්සෙල්ලා ආ ක්ලෝස් එකයි වයිඩ් එකයි කාමරේ මුළු දෙකම අතවලා තියෙන්නේ. ඊට පස්සේ උදේට නැගිටලා වල්නේ ඉතින් ආයි උනා තුන් පාරක්වත් hina වෙලා තියෙනවා. මොකද සීනෙන් සිනාසීම තමයි කොල්ලගේ විනෝදාංශේ. එනේ අම්මෝ මාරම උඹන් අපිටත් එන්නේ. හදයි මෙන්න ඔට්ටේනට වේදිකාවේ මීවිත අඩිසිංහ. මෙන්නෝ දැයි මීවිත අඩිසිංහ මොකද්ද කොල්ලෝ ටැලන්ට් එක? ටැලන්ට් එකනේ. ඔය ටැලන්ට් එක තමයි මොකද්ද? ඔයා කිව්වොත් බය වෙනවා. හරි ගමන්නේ කියපංගෝ. චේන්සෝ එකක් තියෙන්නේ. ඔය චේන්සෝ එකෙන් හැන් ගාලා මේ ඔයගොල්ලෝ ගැස් කපන්නේ. එෙන් අත කපා ගන්නවයි. චේන්සෝ එකකින් අත කපා ගන්නවා. ඇව්වත් ඇගේ හිරිගඩ පිපිනවා කොල්ලෝ. ඔබේ ටැලන්ට් එක ඒක වෙන්නේ නැති. හැබැයි මේ අයියට ඒ දිහා බලන් ඉන්න බෑ. චේන්සෝ එකක් ගෙනවද? ගලක් තියෙන මේ දිගේ. ඔව් චේන්සෝ එක තියෙනවා. අනේ මට නම් බලන්න බෑ මෙන්න කොල්ලෝ ජාත්‍යන්තරය ජය ගන්න හදන විදිය. හැබැයි භයානකයි, මේවත් හදා බලන්න යන්න එපා. මේවට විශේෂිත හැකියාවක්, විශේෂිත දක්ෂතාවයක්, ඇඟට විශේෂිත වූ නේද අමුතු මේකත් තියෙන්න ඕන. අනිවාර්ය අනිවාර්ය. හරි එහෙනම් චේන්සෝ එක අත කපාගමු. මම මෙන්න මෙහෙට වෙලා ඉන්නම්. අනේ අම්මෝ. රයිට් යාළුවනේ, චේන්සෝ එකකින් කොල අත කපා ගන්නවා. මෙන්න චේන්සෝ එක. දැක්කන දැක්කන පේනවනේ මේකේ දැති. චේන්සෝ එකෙන් ඔකල දැගැති නිකන් ගස් කපනවනේ. අනේ කොල්ලෝ ටග්ගාලා කරන දෙයක් කරන්න මගේ කුතුහලය වැඩි වෙලා. රයිට් ඉන්න. ඔයගොල්ලෝ නිකන් මේ ගස් කිව්වට නිකන් රබර් ගස් කපනවා වගේ දැකලා ඇතිනේ. දැකලා තියෙනවා, දැකලා තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ හොඳට කැපෙන, හොඳට දැති තියෙන චේන්සෝ එකක් තමයි මම දැන් මේ ස්ටාර්ට් කරන්න යන්නේ. ඔන්න 1 2 3. Right! Chainsaw it is start! Obelastida! Mamalasti! Onna henan aata kapagamu api! Kali 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 walata kapagamu api! Menna thiyana aata! Mega amba aata!
ඔයගොල්ල බලාගෙන ඉන්න මම දැන් මේක කෑලි 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 වලට කපනවා. ඔන්න නවත්තමයි ජේන්ස් එකට කෝ අත කපා ගන්නකෝ. මොකද කෝ ලස්සට කපා ගන්නකෝ අත. මේ තියෙන අත කුට්ටි වලට කපලා රවුන් රෝදේ වගේනේ. මේ අඹත්තන්නේ මං අත මේ අත කපා ගන්න නැද්ද? අත කපා ගන්න මේකේ දැන් බගුවේ මේ චේන්සෝ එකකින් අත කපා ගන්නවා කියලා. චේන්සෝ එකකින් අත කපා ගන්නවා කියලා කිව්වේ. අත කපන්න චේන්සෝ වලින් ඔයාට විකාරද? යම්බ මහලුකොට කියන් ආවේ අත කපා ගන්නවා කියලා. මේ මහත්තයෝ අපි කියන එක හරියට තේරෙන්නේ නැත්නම් අපෙන් එක ලියලා හරි ඉල්ල ගන්න. හරි හරි මගේ වැරද්ද ඔබ ඵලයන්කෝ. ඒකනේ ටැලන්ට් එක හොදයිනේ. නියම ටැලන්ට් එක ෂෝ. ඊට පස්සේ උඹලා මොකද කරන්න කියලා මං කොල්ලේක ලියලා ගන්නම්. හොදේ අන්නේ දෙන්න ටැලන්ට් එක ගොඩ නේද? ගොඩ ගොඩ ඵලයන් ගෙදර සන්තෝෂයි විලිලෙජ්ජයි සුදි. FM ලොන් කැදල්ලට පැරට් එක නෙල්සන් සති දවස්වල හවස 4:30